ජීවිතය. ග්‍රාමයේ නලතුරු අපි නැවතත් ආදරණීය ජීවිතය සමගින් සම්බන්ධ වෙන්න. ඉතින් අපි මේ විශේෂාංගය තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා, විශේෂයෙන්ම මේ සෞඛ්‍ය හා සම්බන්ධ කාරණාවන් කිහිපයක් පිළිබඳව. විශේෂයෙන්ම එතනදිත් අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ කුඩා දරුවන් සම්බන්ධව. මේ පුංචි කාලයේදීම දරුවන්ට සිදුවන යම් යම් සංකූලතාවයන්, එහෙම නැත්නම් දරුවන්ගේ ශරීරයේ සිදුවන යම් යම් වෙනස්කම් තියෙනවා. මේ දේවල් පුංචි කාලයේදීම සත්කම් මගින් සුව කිරීමේ හැකියාව තියෙනවා, වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් සමහර වෙලාවට දෙමව්පියන් විදිහට අපි දරුවන්ට තියෙන අසීමිත ආදරයත් එක්ක හිතනවා මේ පුංචි කාලේදී මේ දරුවන්ට දරා ගන්න බෑ සත්කමක් වගේ දෙයක්. එහෙම නැත්නම් මේ වගේ පුංචි කාලෙකදී දරුවට කිසිම දෙයක් කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක දරුවාව සත්කමකට මේ කාලේ යොමු කරන්න නැතුව තව චුට්ටක් ලොකු වුණාම මේ සත්කම මාර්ගයෙන් මේ අවශ්‍ය කරන සුවතාවය දරුවාට ලබා දෙනවා කියන කාරණාව ගැන දෙමව්පියෝ හිතනවා. ඉතින් ඒකත් එක්ක සමහර වෙලාවට නැති ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අපි හිතුවා මේ පුංචි කාලයේදීම දරුවන්ට ඇතිවන යම් යම් ආසාත්මිකතාවයන්, එහෙම නැත්නම් සංකූලතාවයන් සත්කම් මගින් සුවකර ගැනීමේ හැකියාව තියෙනවා නම් මොන වගේ තත්වයන්ද ඒ පිළිබඳව කොහොමද දෙමව්පියන් විදිහට ඔබ දැනුවත් වෙන්න ඕනි කියන කාරණාව පිළිබඳව අද දවසේදී කතා බහ කරන්න. අපි ආරාධනා කළේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍ය රවි බින්දු රණවක වෛද්‍යතුමියට. අයිබෝන් ඔබතුමියට. අයිබෝන් සාරංගි. වෛද්‍යතුමනි, මුලින්ම මට පුංචි පැහැදිලි කිරීමක් කරන්න. සාමාන්‍යයෙන් දෙමව්පියන් නොසලකා හරින, එහෙම නැත්නම් සමහරවිට දෙමව්පියන් දරුවන්ට තියෙන ආදරය නිසාම මේ පුංචි කාලේ දරුවන්ට මේ ගැන අවබෝධයක් නැහැ, තේරුමක් නැහැ, යාට මේ ගැන කියන ප්‍රතිචාර දක්වන්න පුළුවන් කමක් නැහැනේ කියලා නොසලකිල්ලක් දෙමව්පියෝ දක්වන යම් යම් සංකූලතාවයන් තත්වයන් තියෙනවද? ඔව් තියෙනවා. අපි ඉස්සෙල්ලාම කතා කරමු බහුලව දකින්න ලැබෙන ශල්‍ය කර්මයට භාජනීය විය යුතු තත්වයක්. ඒ තමයි බබාලගේ ඇතිවෙන හර්නියා, ඒ කියන්නේ ඉන්ග්වයිනල් හර්නියා, උදර ප්‍රදේශයේ ඇතිවෙන හර්නියාව. දැන් මේක දැන් අපි ළමා ශල්‍ය වෛද්‍ය අංශයේ විදිහට අපි උපන් දිනයේ සිට අවුරුදු 14 දක්වා දරුවන්ව බලනවා. එතකොට උපන් දවසේ වගේ අවස්ථාවක සිට අර 14 දක්වා ඕනෑම වයසක දරුවෙක්ගේ ඔබට පෙනෙනවා නම් අඬනකොට, කෑ ගහනකොට, උදරේ පහත කොටසේ යම් නෙරීමක් ඇති වෙනවා නම් එතකොට ඒකට තමයි අපි හර්නියාවක් කියලා කියන්නේ. අපිට පින්තූරයක් දක්වන්න පුළුවන් නම් හොඳයි. එතකොට එහිදී දැන් ප්‍රශ්නේ තියෙන්නේ වැහිලා තියෙන ඕන දෙයක දුර්වලතාවයක් නිසා එළියට නැරනවා. එතකොට ඒක ඒ හරහා උදරයේ තියෙන අවයව ඇවිල්ලා හිර වෙන්න පොඩි චාන්ස් එකක් තියෙනවා. උපන් තමන් එන දරුවන්ගේ කියන්නේ වයස අඩු වෙන්න මේ හර්නියාව හිර වෙන්න තියෙන චාන්ස් එක, හිර වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒක නිසා අපි වහාම වෛද්‍ය උපදෙස් කරා යොමු වෙන්න ඕනේ. එහිදී අපි කරන එක ඉතාමත් බහුලව කරන ශල්‍ය කර්මයක්. වෛද්‍යතුමනි, පුංචි පැහැදිලි කිරීමක් කරන්න. දැන් මේ හර්නියා තත්වයක්, එහෙම නැත්නම් දැන් ඔබතුමිය කිව්ව වගේ උදරේ යම්කිසි පුංචි නිරායයක්, මේක අපිට නිකන් සරලව කියනවනම් අපි හිතමු පුංචි මෙහිනා වෙනකොට හරි මොකක් හරි අඬනකොට හරි පුඩි ගෙඩියක් වගේ ගැටිත්තක් වගේ එකක් මතුවෙන එකනේ මේ ඔබ කියන්නේ. එතකොට මේ වගේ තත්වයක් පුංචි කාලෙදිම සත්කමක් කරහා සුබකලියෙත්තේ ඇයි? මේක තිබුණොත් මොකක්ද වෙන්නේ? සමහර වෙලාවට අම්මලා හිතනවා ලොකු වෙද්දි මේක ඉබේම නැති වෙලා යයි කියලා. මම පෙර කිව් පරිදි හර්නියාවක් කියන්නේ අනවශ්‍ය විදිහට උදරයේ දුර්වලතාවය. එතකොට ඒ හරහා උදරයේ ඇතුළත තියෙන අවයව බඩවැලක් වගේ දෙයක් ඇවිල්ලා අතන හිර වෙන්න ප්‍රවණතාවයක් තියෙනවා. එම නිසා දරුවාගේ වයස කොපමණ අඩු වුණත් අපි හැකි ඉක්මනින් ශල්‍ය වෛද්‍ය සායනයක් වෙත, ඒ කියන්නේ එහෙම නැත්නම් ළමා ශල්‍ය වෛද්‍ය සායනයක් වෙත යොමු වෙන්න ඕනේ. එතකොට ඒක ඉතාමත් බහුල තත්ත්වයක්. දරුවාට දෙමව්පියන්ට පැහැදිලි කිරීමක් කරලා සුදුසු නිර්වින්දන තත්ත්වයක් යටතේ, කියන්නේ සාර්ව සහ ස්ථානීය, කියන්නේ සම්පූර්ණයෙන්ම නිින්දයන්ට බෙහෙත් දීලා සහ හිරි වැටෙන්න එතන කැක්කුම අඩු වෙන්න බෙහෙත් දීලා ඒක බහුලව කරන ශල්‍ය කර්මයක්. හර්නියාව සොයලා ශල්‍ය කර්මයේ මගින් ඒක සුදුසු ප්‍රතිකර්මය කරලා බබා ඉක්මනට නිින්දෙන් නැගිටවල දෙමව්පියන්ට දෙනවා. මොකද දවස්සේ දෙකේ දරුවාගේ සිට අවුරුදු 14 වයස දක්වා දරුවා දක්වා මේක ඉතා බහුලව කෙරෙන ශල්‍ය කර්මයක්. ඉතින් ඒක මොකද ඒ ශල්‍ය කර්මය නොකර හිටියොත් යම් අවයවයක් හිර වුණත් ඊට වඩා භයානක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ පිළිබඳව කිසිදු අනියත බියක් ඇති කරගත යුතු නැහැ. ඔබටගේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් නෙරීමක්, හර්නියාවක්, අකහිනකොට, අඬනකොට, හිනා වෙනකොට, එහෙම උදරේ නෙරීමක් තියෙනවා නම් බය නැතුව
ළමා ශල්‍ය සායනයකට යන්න. මොකද හැම මේ පලාතකම තියෙනවා ළමා ශල්‍ය වෛද්‍යංශයක්. එහෙම නැත්නම් වැඩිහිටි ශල්‍ය සායනයකට හරි ගිහිල්ලා මේ ප්‍රශ්නය පෙන්නලා निराකරණය කරගන්න ඕනේ. ඒක ඉතාත්ම වැදගත්. ඔය දැන් මම මේ කිව්වේ ඉන්ග්වයිනල් හර්නියා. ඒ කියන්නේ පින්තූරයක් අපිට පෙන්වන්න පුළුවන් නම් හොඳයි, උදරයේ පහත කොටසේ තියෙන හර්නියාව. ඒ වගේම තව එකක් තියෙනවා පෙකණියෙන් එන නෙරීමක්. ඒකට කියනවා අම්බිලිකල් හර්නියා කියලා. ඒක අච්චර හදිස්සිය කළ යුතු ඔපරේෂන් එකක් නෙමෙයි. ඉතින් එවැනි දෙයක් අපිට කාලයක් බලා ඉන්න පුළුවන්. නමුත් අර මේ ඉන්ග්වයිනල් හර්නියා කියන උදරේ පහත තත්ත්වයේ පල්ලෙහත් කොටසින් ඇතිවන හර්නියාව බලාගෙන සිටිය යුතු නැහැ. චූටිම බබෙක් නා, ඒ කියන්නේ අලුත උපන් නව ජන්ම ලදරුවෙක් නා, අපි දවසක් දෙකක් ඇතුළත ඒ ශල්‍ය කර්මය කරන්න ඕනේ. ඉතින් ඒක ඊටමත් වැදගත්. ගොඩක් අවස්ථාවල් වලදී අපි සාමාන්‍යයෙන් මාස 6කට වැඩි නම් එදිනම බබාව ගෙදර යවන්නත් පුළුවන්. දෙමව්පියන්ට අවශ්‍ය උපදෙස් දීලා වේදනා නාශක දීලා. ඒක නිසා ඒ තත්ත්වය ගැන කොහෙත්ම බබා පොඩි වැඩි කියලා බලාගෙන ඉන්නකොට ඊට වඩා සංකූලතාව එන්න පුළුවන්. ඒක නිසා අපි හැකි ඉක්මනින් වෛද්‍ය සායනයක්, ශල්‍ය වෛද්‍ය සායනයක් වෙත බබාව දරුවා සමග දෙමව්පියන් යන්න. එතකොට ඔබට දකින්න පුළුවන් වෙයි මේ වගේ තත්ත්ව දින බොහෝ දරුවන් ඉන්නවා ශල්‍ය සායනවල. ඒක නිසා කිසිම අනියත බියක් ඇති කරගත යුතු නැහැ. බබා පොඩි කියලා ශල්‍ය කර්මයක් කරන්න බැරි කිසිම තත්ත්වයක් නැහැ. ඔව්, මම අර කලින් උතුබුතුමගෙන් ඇහුවේ දැන් මේ වගේ කාලයකදී දැන් පුංචි දරුවා පුංචි කියන එකත් එක්ක දෙමව්පියෝ ශල්‍ය කර්මයකට යොමු කරන්න අකමැති වෙනවනේ. ඒ හරහා දරුවාට මේ ලොකු වෙනකොට යම් කිසි බලපෑමක් ඇති වෙන්න පුළුවන්ද? දැන් හර්නියාවක් කියන එක ටික ටික එක විදිහට මොකද නැති වෙලා යන තත්ත්වයක් නෙමෙයි. මේක ටික 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 ලොකු වෙන තත්ත්වයක් වෙනවා. ඒකට ලොකු වෙනවා කියන්නේ ඒක හිර වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි වෙනවා. ඉතින් ඒ වගේ සංකූලතාවයක් එන එක වළක්ව ගන්න අපි හැකියක්මනේ ශල්‍ය සායනයකට යොමු වෙන්න ඕනේ. ඒක තමයි දෙමව්පියන් මතක තබා ගත යුතු වැදගත්ම කාරණය. මොකද අර ඉන්ග්වයිනල් හර්නියා එකක් තියෙනවනේ විශේෂයෙන් හිර වෙන්න පුළුවන්. නමුත් අම්බිලිකල් හර්නියා හෙවත් පෙකණියෙන් ඇති වෙන මේ නෙරීම ඒ විදිහට හිර වෙන්නේ නැහැ. නමුත් සමහර විට දෙමව්පියන්ට ඕක තීරණයක් කරගන්න අමාරු වෙන නිසා ඉක්මනටම ළඟම තියෙන ශල්‍ය සායනයට යොමු වෙන්න ඕනේ. හොඳයි, අපිට ඡායාරූපත් නරඹන්න පුළුවන්කම තියෙනවා. අපි ඡායාරූපත් නරඹමු. අපේ නිෂ්පාදක මණ්ඩලයේ සූදානම් ඡායාරූපත් මේ වෙලාවේ ඔබට දකින්න අවස්ථාව වෙන් කළ දෙන්න. අපි මේ දකින්නේ ඉන්ග්වයිනල් හර්නියා කියන මම කිව්ව තත්ත්වයක්. ඔබට පේනවා ඇති දරුවාගේ දකුණු පැත්තේ තියෙනවා ඊතලයක් ගහලා. ඒ කියන්නේ ඒකට අපි ග්‍රොයින්ස් ප්‍රදේශය කියලා කියන්නේ. ඒකෙන් ඇති වෙනව නෙරීම. ලොකු වැඩිහිටියෙකුගේ වගේම තමයි පෙනුම තියෙන්නේ. ඉතින් අර මුලින් කිව්ව එක තමයි ඉන්ග්වයිනල් හර්නියාව. එතකොට ඒකට අපිට අවශ්‍ය ශල්‍ය කර්මය කරලා මේ සාමාන්‍යයෙන් කිසිම සංකූලතාවයක් සාමාන්‍යයෙන් එන්නේ නැහැ. දැන් ඔය අම්බිලිකල් හර්නියා කියන එක තමයි ඔය දැනට මේ ඔබ දකින්නේ. ඒකෙන් පෙකණියෙන් එන නෙරීමක් තියෙන්නේ. ඒක සමහරවිට දෙමව්පියෝ ඉතාමත් බය වෙනවා මේ මොකද්ද මේ ගෙඩියා කියලා. කිසිම දෙයකට අනියත බියක් ඇති කරගත යුතු නැහැ. අම්බිලිකල් හර්නියා කියන තත්ත්වය අපි ගොඩක් වෙලාවට බබා ටිකක් ලොකු වෙනකන් සැනෙන් සැරේ සායනයේදී අපි දරුවාව බලනවා. බලලා තීරණය කරන බොහෝ විට අවුරුදු දෙකක් විතර පමණ යනකොට ඒ ඉබේ නැති වෙලා යනවා අම්බිලිකල් හර්නියා කියන තත්ත්වය. නමුත් ඉන්ග්වයිනල් හර්නියා කියන තත්ත්වය එසේ නැති වෙන්නේ නැහැ. ඒක හිර වෙන තින ප්‍රවණතාවය වැඩි නිසා අම්බිලිකල් හර්නියා මේ සෝරි සමාවෙන්න ඉන්ග්වයිනල් හර්නියාවක් සැත්කමකට වාජනය කළ යුතුම වෙනවා. හොඳයි, ඒ තත්ත්වයක් එක්ක සමහර වෙලාවට දෙමෝපියන්ගේ අවධානය යොමු නොවෙන නමුත් අවධානය යොමු කරන්න ඕනි තවත් කාරණා කීපයක් ගැන අපිට කතා කරන්න පුළුවන්. ඔව්, තවත් වැදගත් කාරණා වගේක් තියෙනවා. එක රෝගී තත්ත්වයක් තමයි දැන් පිරිමි දරුවන්ගේ ඇති වෙන වෘෂණ කෝෂයට පල්ලෙහාට පැමිණ නැති අවස්ථාව. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා අන්ඩිසෙන්ඩඩ් ටෙස්ටිස් කියලා. ටෙස්ටිස් එක નિયમિત තිබිය යුතු කෝෂය තුලට පැමිණ නැහැ. එතකොට අපි ඒක බොහෝ විට දැන් අර ඔබට ඡායාරූපයෙන් පෙනෙනවා. දැන් වෘෂණ කෝෂය බබා ඉපදෙන්න කලින් තියෙන බඩ ඇතුලේ. ඒක ටික ටික බඩේ බිත්තිය දිගේ පල්ලෙහාට බැහැලා උප්පත්තියේදී ටර්ම් බබෙක් කියන්නේ નિયમિત කාලය සපුරා එළියට පැමිණි දරුවෙකුගේ කෝෂය තුල තියෙන්න ඕනේ පිරිමි දරුවෙකුගේ මෙම වෘෂණ කෝෂය. එහෙම ආවේ නැත්නම් බොහෝ විට දරුවාව උපතේදී වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කරලා මේ බබාව යොමු කරනවා සායනයට.
එසේ නමුත් දෙමාපියෝ සමහරලාට ඉදන අනේ මේ බබා පොඩි වැඩි මොකද මේක කරන්නේ ඕක පස්සේ පල්ලෙහාට එයි කියලා. නමුත් එහෙම වෙන්න තියෙන chance එක ඉතාම අඩුයි. ඒ නිසා දරුවාව ශල්‍ය සායනයකට යොමු කරන්න ඕනේ. එතකොට අපි දරුවාව විටින් විට බලලා දැනට තියෙන අර බ්‍රිටිෂ් ඇසෝසියේෂන් ඔෆ් පීඩියාට්‍රික් යුරොලොජිස්ට් ගයිඩ්ලයින්ස් ඉන්ටර්නැෂනල් ගයිඩ්ලයින්ස් වලට අනුව අපි දරුවාට මාස 6 සහ අවුරුද්ද 4 මෙම මෙවෘෂණ කෝෂයේ පල්ලෙහාට ගෙන විත් සවි කිරීමේ ශල්‍ය කර්මය කරනවා. ඒක අතට අහු වෙනවා නම් අපි ඒකට ඕපන් සර්ජරි කියන්නේ අර විදිහටම මම පෙර කිව් පරිදි සම්පූර්ණයෙන්ම නිර්මින්න තත්ත්වයට පත් කරලා දරුවා ශල්‍ය කර්මයක් කරලා අතට අහු වෙනවා නම් පල්ලෙහාට ගෙනල්ලා හයි කරන්න පුළුවන්. අතට අහු වෙන්නේ නැත්තම් අතට අහු වෙනවා නම් කරන ශල්‍ය කර්මෙදි කියන්නේ අපි ඕපන් ඕකිඩෝපෙක්සි විවෘත කෙලින්ම විවෘත කළා කරන ශල්‍ය කර්මය. අතට අහු වෙන්නේ නැති බඩ ඇතුලේ තියෙනවා නම් අපිට ලැප්‍රොස්කොපි කියන උපකරණය භාවිතයෙන් ලැප්‍රොස්කොපි ඕකිඩෝපෙක්සි කරන්න පුළුවන්. ඉතින් මේවා තමයි. ඒක නිසා ඒ තත්ත්වයට අපි බය වෙලා දරුවා පොඩි කියලා හිතන්න හොඳ නැහැ. මොකද නියමිත කාලයේදී ශල්‍ය කර්මය කළ යුතුයි. එහෙම කළේ නැත්නම් තියෙන දැනට තියෙන පරීක්ෂණ දත්ත අනුව දරුවා වැඩිහිටියෙක් වූ විට, ඒ කියන්නේ අවුරුදු 40 ගණන් වගේ වෙනකොට සමහර වෙලාවට නරක ගෙඩියක්, ඒ කියන්නේ හානිකර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. කැන්සර් වගේ තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පොඩි chance එකක් තියෙනවා. හොඳයි. අපිට මේ වෛද්‍යතුමියනි පුංචි අවස්ථාවක් දෙන්න. අපි වෙලාව බලන්න සූදානම් වෙන්නේ. ඊට පස්සේ අපි කතා කරමු ඒ ගැන. හොඳයි. අපි අද දවසේදී ආදරණීය ජීවිතය තුළින් මේ විශේෂාංගයෙන් කතා කරමින් ඉන්නේ. විශේෂයෙන්ම මේ දරුවන් පුංචි කාලයේදීම ඔවුන්ට ඇතිවෙන යම් යම් රෝගී තත්ත්වයන් සත්කම් හරහා සුව කිරීමේ හැකියාව තියෙනවා. නමුත් වැඩිහිටියෝ විදිහට, දෙමෝපියෝ විදිහට අපි අර දරුවන්ට තියෙන අසීමිත ආදරයත් එක්ක හිතනවා මේ කාලයේදී මෙයාට මේ දේ කරන්න හොඳ නැහැ. තව ටික කාලයක් අපි ඉඳලා මෙයා චුට්ටක් ලොකු වුණාම මේ සත්කම් අපි කරමු කියලා හිතනවා. හැබැයි ඇත්තටම එතන අපිට වරදින තැනක්. නමුත් ඒ තැන අපි නිවැරදි කරගන්න ඕන නිසා වින් අපි ඒ පිළිබඳව දැනුවත් වීමයි අද දවසේදී මේ ශංගේ තුලින් සිදු වෙන්නේ. අපි කතා කරමින් හිටිය කාරණාව ගැන කතා කරමු. අපි වසෂණය හා සම්බන්ධ කාරණා පිළිබඳව කතා කරේ. ඔව්. එතකොට දැන් අර විදිහට වෘෂණය නියමිත පරිදි පල්ලෙහාට පැමිණගෙන ආවලා සවි කරේ නැත්නම් මම පෙර කිව්වා වගේ නරක ගෙඩියක් දක්වා වර්ධනය වෙන්න පොඩි chance එකක් තියෙනවා. ඊට අමතරව fertility කියන්නේ සරුතාවය පිළිබඳවත් පොඩි අඩුවක් එන්න ඉඩ තියෙනවා. නියමිත වයසේදී කෝෂයේ වෘෂණ කෝෂයේ පල්ලෙහාට ගෙනල්ලා නියමිත පරිදි ශල්‍ය කර්මයකින් සවි කරේ නැත්තා. එම නිසා මේ දෙමාපියන් මේ ගැන සැලකිලිමත් වෙන්න අද එන ප්‍රශ්නයක් නෙමේ අනාගතයේදී එන ප්‍රශ්නයක ප්‍රවණතාවය අඩු කරගන්න ශල්‍ය කර්මයට යොමු වෙන්න පුළුවන්. මොකද අපේ රටේ හැම පළාතකම තියෙනවා ළමා ශල්‍ය වෛද්‍ය සායන සහ යුනිට්ස් ඒකක තියෙනවා. එතකොට ඔබට ගිහිල්ලා ඒක ඉතා බහුලව කරන ශල්‍ය කර්මයක් මේ නියමිත පරිදි පහළට පැමිණ නැති වෘෂණය නියමිත පරිදි කෝෂයට සවි කිරීම. ඒකත් මම පෙර කිව් පරිදිම කරන්නේ සම්පූර්ණ නිර්වින්දන තත්ත්වයේ යටතේ. එතකොට ඒකත් සාමාන්‍යයෙන් සංකූලතාවයක් එන්නේ නැහැ. අපි දවසක එදිනම හෝ පසුදින බබාව රෝහලෙන් ගෙදර යවන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. හොඳයි. ඒකත් එක්කම දැන් සමහර වෙලාවට මේ මුත්‍රා කිරීම හා සම්බන්ධ කාරණාවලදී විශේෂයෙන්ම පිරිමි දරුවන්ටත් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නැති වෙනවා, රෝගී තත්ත්වයන් නැති වෙනවා. ඒ ගැනත් අපි දෙමෝපියෝ විදිහට අවධානය යොමු කරන්න ඕනේ. හොඳයි. අපි පළවෙනිම අර මේ පින්තූරයට යොමු වෙමු. ඊළඟට අපි කතා කරන්න යන්නේ හයිපොස්පේඩියස් හෙවත් පිරිමි දරුවන්ගේ ශිෂ්ණයේ, කියන්නේ මුත්‍රා කරන අවයවයේ මුත්‍රා පිටවෙන සිදුර නියමිත තියෙන්න ඕනේ ප්‍රමාණයට වඩා පහතින් පිහිටා තියෙනවා. එතකොට ඒකෙන් වෙන දැන් අපි ඒක එක එක විදිහට වර්ග කරොත් එම ශිෂ්ණයේ ඈතින් ඔබට පේනවා ඇති අර හයිපොස්පේඩියස් කියලා කියන්නේ එම රෝගී තත්ත්වය. රතු පාටින් දැක්කනකොට ඉතා ඇඟට ඉතාමත් දුරින් පිහිටලා තියෙන තැනින් තමයි ඒ සිදුර තියෙන්න ඕනේ. නමුත් ඔබට පෙනෙන පරිදි අර කළු පාට තිත් ගොඩක් තියලා තියෙනවා. එතකොට ගොඩක් පහතින්ම තියෙන තැනින් එම සිදුර විවෘත වුණොත් එම එතකොට දරුවාට මුත්‍රා කිරීමේ අපහසුතාවය ඇති වෙනවා. මුත්‍රා යනකොට කකුල් දිගට වැක්කිරෙනවා. එතකොට මුත්‍රා පාර නිසි විදිහට කෙලින් යන්නේ නැහැ. ඊට අමතරව මෙම දරුවා වැඩිහිටියෙකු බවට පත් වෙලා විවාහ වෙලා දරුවන් සෑදීමේදී විවාහ ජීවිතයේදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්ව රාශියක් ඇති වෙනවා. එතකොට අපි ඒකත්
නිසි වයසයේදී නිවැරදි කිරීමේ ශල්්‍ය කර්මයට යොමු වෙන්න ඕනේ. ඉතින් ඒකෙදිත් අපි ළඟම තියෙන ළමා ශල්්‍ය සායනය වෙත යන්න හදිසියේ දුවන්න ඕනේ තත්ත්වයක් නෙමෙයි. නමුත් දෙමාපියන් මේ පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ. මොකද අපි සාමාන්‍යයෙන් දරුවාට අවුරුදු 2 පමණ වන විට එම ශල්්‍ය කර්මය කරන්න තමයි ඒකේ අන්තර්ජාතික අපේ සම්මුති තියෙනවා. විවිධ ගයිඩ්ලයින්ස් ඒවා ප්‍රතිපත්ති අනුව තමයි කරන්නේ. ඒතකොට එහිදී අපි කරන්නේ අර වැරදි තැනකින් විවෘත වෙන මුත්‍රා මාර්ගය අර කලින් ඡායාරූපයේ පෙන්වන රතු පාට කොටස දක්වා අපි මුත්‍රා නාලයක් හදනවා. ඒක වටේ තියෙන පටක තට්ටු පහක් අරගෙන අපි මේ වැරදි විදිහට හදනවා. ඒක නිසා ඉතාමත් වැදගත් නිසි වයසේදී යොමු වෙන්න. මොකද මේක සමහර විට මානසික පීඩනයකට ලක් වෙනත් පුළුවන්. දරුවා පාසලට ගිහිල්ලා මුත්‍රා පිට කිරීමේදී අනිත් අයගේ උසුළු විසුළුවට ලක් වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ ප්‍රශ්න මානසිකව දරුවා වැටෙන්නත් පුළුවන් පාසල් දරුවෙක් නම්. එම නිසා ඉතාමත්ම වැදගත් අපිට නිසි ලෙස ශල්්‍ය සායනයට යොමු වෙන්න. ශල්්‍ය කර්මය කරන්නේත් අර පෙර පරිදිමයි සම්පූර්ණ නිරින්දනයේ තත්ත්ව යටතේ තව වේදනා නාශක බෙහෙතුත් දීලා. එතකොට අපි මේ මුත්‍රා මාර්ගයට මුත්‍රා කැතීටරයක් හෙවත් බටයක් දාලා ඒ නිසි පරිදි ඒක රීකන්ස්ට්‍රක් කරනවා. ඒ කියන්නේ නිවැරදි ලෙස සකසලා තුවාල හොඳ වෙන්න අරිනවා. ඉතින් මේකත් ඉතින් ගොඩක් වෙලාවට දෙමාපියන්ට හරි දුකක් හිතට වේදනාවක් එනවා. ඇයි මගේ දරුවාට මෙහෙම වුනේ කියලා. නමුත් හැමතිස්සෙම ඔබ හිතන්න ඕනේ මේවැනි දේවල් ඔබ ශල්්‍ය සායනයකට ගියොත් මේවැනි දේවල් බහුලව දකින්න ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ මගේ දරුවාට පමණක් නෙමෙයි මේක අපිට නිවැරදි කරගන්නට අවස්ථාවල් තියෙනවා. එම නිසා ඔබ නිසි වයසේදී අපි සාමාන්‍යයෙන් අවුරුදු 2 පමණ වෙනකොට ශල්්‍ය කර්මය කරන්න නම් අපි ඊට කලින් දරුවාව යොමු වෙන්න ඕනේ. ඔබ දරුවා උපත්තියේදී වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කරලා බලලා ප්‍රශ්නයක් තියෙනවා නම් සාමාන්‍යයෙන් ක්ලිනික් එකකට ශල්්‍ය සායනයකට යොමු කරනවා. නමුත් සමහර දෙමාපියන් මේ එන එක කකල් දම දම ඉන්නවා. ඉතින් එතකොට ඒක එය සුදුසු නැහැ. එම නිසා මොකද අපි ශල්්‍ය සායනයට ගිය විගසම දරුවාව ශල්්‍ය කර්මයට භාජනය කරන්නේ නැති නිසා નિયમિત පරිදි සායනයට ගිහිල්ලා ශල්්‍ය කර්මය කරන්නට යම් කිසි දෙනවා අපේ ප්ලෑන් එකක්. ඒක පිළිපැදලා ශල්්‍ය කර්මය කරගත යුතුයි. ඒ සියල්ල කරන්නේ අපි අනාගතයේදී දරුවා වැඩිහිටියෙකු විදිහට ලක් වෙන අපහසුතාවය වැළැක්වීමට සහ දැනටත් දරුවාට පාසල් යෑමේදී අනිත්‍ය වෙලා තියෙන අපහසුතාවය වළක්වා ගන්න. එම නිසා નિયમિત පරිදි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. මේ හයිපොස්පේඩියස් කියන ශල්්‍ය කර්මයට භාජනය විය යුතු රෝගී තත්ත්වයක් නිසා මේ සියල්ලම උප්පත්තියෙන් ලැබෙන යම් යම් ඒක රෝගී තත්ත්වයක් නෙමෙයි, සාමාන්‍ය ඇනටොමිකල් ප්‍රශ්නයක්. ඒ කියන්නේ තිබිය යුතු පටක තිබීමේ යම් කිසි පිහිටීමේ යම් කිසි පොඩි පොඩි වැරදීම් නිසා තමයි මේ තත්ත්ව සියල්ලම ඇති වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ තත්ත්වයක් අපි නිසි කලට ශල්්‍ය සායනයට යොමු වෙන්න ඕනේ කියන පණිවිඩයක් දෙමාපියන් හිතේ තබාගත යුතු තත්ත්වයක් වෙනවා. හොඳයි, අපිට අවසාන විනාඩි 3ක වගේ කාලයක් තියෙන වෛද්‍යතුමනි පැහැදිලි කිරීමක් කරන. දැන් විශේෂයෙන්ම මේ වෙලාවේ අපිව බලාගෙන ඉන්නවා අම්මලා තාත්තලා. එතකොට මේ තමන්ගේ දරුවන්ගේ යම් යම් පුංචි පුංචි වෙනස්කමක් හෝ තිබෙනවා නම් අපි සමහරවිට ඒකට ප්‍රතිකාර කිරීම තව අවුරුද්දකට කල් දානවා වෙන්න පුළුවන්. දරුවාට ටිකක් තේරෙන වයස වෙනකන් අපි ඉන්නව වෙන්න පුළුවන්. නමුත් අපි මේ වෙලාවේ විශේෂයෙන්ම දරුවෝ ගැන සැලකිලිමත් වෙමින් දෙමෝපියන් විදිහට අවධානය යොමු කරන්න ඕනේ මේ වගේ කරුණු කාරණා පිළිබඳව ඔබට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ඇත්ත වශයෙන්ම දැන් අපේ තියෙන්නේ ලේසියෙන් ළඟා විය හැකි සෞඛ්‍ය පද්ධතියක්. ෆ්‍රී හෙල්ත් සිස්ටම් එකක් තියෙන්නේ. ඉතින් ඔබ ඉන්න ප්‍රදේශයේ හැම ස්ථානයකම ශල්්‍ය සායන මේ දකින්නට තියෙනවා. මේ පිහිටලා තියෙනවා. ඉතින් ඔබට පහසුවෙන් එක්ක ඔබේ පවුලේ වෛද්‍යවරයාට ගිහිල්ලා පෙන්වන්න ප්‍රශ්නයක් තියෙනවා නම් නැත්තම් ඔබට ගිහිල්ලා රෝහලක OPD එකේ බාහිර වෛද්‍ය අංශයේ වෛද්‍යවරයෙකුට කතා කරලා මෙහෙම දරුවාගේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද කළ යුත්තේ කියලා කිව්වහම ඔවුන් ඔබව ශල්්‍ය සායනයට හෝ ළමා ශල්්‍ය සායනයට යොමු කරයි. ඒක නිසා කිසිම පැකිලීමක් නැතුව යන්න. මොකද ඔබ මෙම රෝගී තත්ත්වවලට ප්‍රතිකාර කිරීම පරක්කු වුණොත් සමහර වෙලාවට ලොකු සංකූලතාවය උදාහරණයක් විදිහට දවසක දෙකක බබෙක්ගේ හර්නියාවක් දැක්කොත් ඒක අනේ බෑ මට බයයි කියලා අපි රෝහලට නොගිහින් හිටියොත් ඒක හිර වෙලා ඊට වඩා ලොකු අමාරු තත්ත්වයක් එන්න පුළුවන්. අනිත් කිව්ව තත්ත්වත් එහෙමයි. දැන් කෝෂය පල්ලෙහා වෘෂණ කෝෂය පල්ලෙහාට ගැනීමත්
නියමිත වයසේ නොකළොත් අනාගතයේදී ප්‍රශ්න වෙන්න පුළුවන්. හයිපොස්පේඩියස් කියන තත්ත්වයත් ඒ වගේ. තව මේ වගේ තත්ත්ව තියෙනවා. ඔබට යම් කිසි අවස්ථාවක හිතෙනවා නම් මගේ දරුවාගේ මෙන්න මේ ශරීර කොටසේ යම් කිසි අසාමාන්‍යතාවයක් තියෙනවද කියලා ඔබ ළඟම තියෙන ළඟම සිටින වෛද්‍යවරයාට, එහෙම නැත්නම් පවුල් සෞඛ්‍ය සේවිකාතුමියට, එහෙම නැත්නම් ළඟම තියෙන රෝහලට ගිහිල්ලා, බාහිර වෛද්‍ය අංශයට ගිහිල්ලා ශල්‍ය සායනයක වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගන්න එක තමයි සුදුසුම දේ කියලා මම හිතනවා. මම හිතන දෙමාපියන්ටත් ඒ පණිවිඩය හිතට අවධානයෙන් ගත්තොත් හොඳයි කියලා මම හිතනවා සර්. හොඳයි. එහෙම වුණොත් එහෙම ඔබට පුළුවන් ඔබේ දරුවාගේ තියෙන යම් යම් සංකූලතාවයන් ඒ නිසි වයසේදීම නිවැරදි කරගෙන ඒ වගේම අවශ්‍ය කරන ප්‍රතිකාර සඳහා දරුවා යොමු කරලා සෞඛ්‍ය සම්පන්න නිරෝගී ඒ වගේම මේ හොඳ මානසික සෞඛ්‍යකින් හැබි පුද්ගලයෙක් බවට මේ දරුවාගේ අනාගතය දරුවාට බොහොම සතුටින් ගත කරන්න අවස්ථාව උදා කරලා දෙන්න. එහෙමනම් අපි අද දවසේදී කතා බහ කරේ මේ දරුවන් පුංචි කාලයේදීම සැත්කම් මගින් සුව කිරීමේ හැකියාව තියෙන යම් යම් තත්වයන් පිළිබඳව. අපිත් එක්ක මේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍ය රවි බින්දු රණවක වෛද්‍යතුමිය. අපි ඔබතුමියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වුණාට. සුබ දවසක්. සුබ දවසක් ඉස්ති. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.